සද්දාව සකස් වුණ කෙනා මොන බාධකාවත් ඒක කඩාගෙන ඉස්සරහට යනවා ඒව හේතුඵල ධර්ම තේරෙනවද ඒ අයෝමේ ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ශක්තිය මේ මොහොතේ ජීවමානව තියෙනවායි කියලා තමන් දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ පිළිනිවී ගියත් ඒක ධර්මය තුලින් තමන්ට සකස් වෙන්නේ ඔබ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට මහේශාක්‍ය දෙවිවරු මේ මහේශාක්‍ය මේ සම්මියද්දුස්සික යක්ෂයෝ තමන්ගේ පිටිපස්සේ ඉන්නවා තමන්ව ආරක්ෂා කරනවා තමන්ට මේ මාර්ගේ යන්න අවශ්‍ය ශක්තිය දෙනවා නමුත් අපිට ඒවා විශ්වාස නැහැ අපි මේ ඇස් දෙකෙන් දකින්න ලෝකය විතරයි දකින්නේ අනේ මම මෙහෙම කළොත් මිනිස්සු අරහෙම කියයි මෙහෙම කියයි මෙහෙම කියයි ඈ දැන් අරේ අපි වාසය කරන්නේ නැහැ දැන් අරියා මෙහෙම ඕවා ඉතින් හිත හිතා අපි ඉන්නවා තේන්න නමුත් ලෝකය ගැන හිතන්න එපා ධර්මය ගැන හිතන්න බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ගැන හිතන්න බුදුරජාණන් වහන්සේ වාදර්ශයට ගන්න බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගත්තොත් මාර්ගය පැහැදිලි වෙවි මොකද්ද ආදර්ශේ අර රාහුල පුංචි පුතා ඉපදුන දාම අතහැරියා එතනයි සැනසෙල්ල තිබුණ රාහුලත් සැනසුනේකනේ ඒකයි ධර්මය අර රාම්‍ය සුරාම්‍ය සුභ මාලිකා ඒ මොහොතේම අතහැරියා බයක් සකස්ුනේ නෑ යාතුල එන්න ඒ අතහැරීම තුලින්ම මේ මොහොතේත් අපි ඒ සැනසෙල්ල විඳිනවා එහෙනම් අත්හැරීම තුලමයි සැනසෙල්ල තියෙන්නේ වෙන දෙයක් තුල නෙමේ තේන්නාද අපේ හිතට කැමති කොයි දේද ඒ දේ අපි අතහරින්න දක්ෂ වෙන්න ඕනේ අපිට ඒකට ඇලුනොත් ඇලුන තමයි තේන්නා පංච උපාදානස්කන්ධයටයි ඇලෙන්නේ පංච උපාදානස්කන්ධයට ඇලුනා කියන්නේ දුකටයි ඇලෙන්නේ තේන්නාද නමුත් ඇලුන දේ අපි අයින් කළ දැම්මොත් බැහැර කළොත් අවබෝධයෙන් බැහැර කළොත් අපි දුකෙනුයි බැහැර වෙන්නේ පංච උපාදානස්කන්ධේ නිට්ටභාවිනුයි බැහැර වෙන්නේ එනිසා ඇලීම තුලමයි සියල්ල තියෙන්නේ අපි දක්ෂ වෙන්න ඕනේ නිවන් මාර්ගයේ ගමන් කරද්දී ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ අපි ඒ ආකාරයෙන්